ආයුබෝවන් ගොවියා YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. කාබනික වගාව පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙච්ච මේ වෙලාවේ මැරුණු පස සජීවීකරණ සුපිරි කාබනික පොහොරක් හදන්නේ කොහොමද කියලා. මේ මැරුණු පස සජීවීකරණය කියලා කියන්නේ අපේ හිතකර බොහෝ ජීවීන් ප්‍රමාණයක් විවිධ රසායනික ද්‍රව්‍ය දීම තුලින් බිම් සැකසීම තුලින් මේ කියන සුද්ධ ජීවීන් එහෙම නැත්නම් හිතකර සුද්ධ ජීවීන් අපෙන් ඈත් වෙලා තියෙනවා. මේ කියන සුපිරි කාබනික පොහොර මගින් නැති වෙලා ගියපු හිතකර සුද්ධ ජීවීන් නැවත පසට ලබා දීමත් ඒ වගේම ශාකයට අවශ්‍ය පෝෂණය ලබා දීමත් සිදු කරනවා. ඉතින් අපි බලමු මේ කියන සුපිරි කාබනික දියර පොහොර හදන්නේ කොහොමද කියලා. මේ සඳහා ජලය ලීටර් 20කට වැඩි ධාරිතාවක් ඇති ජල භාජනයක් තෝරගන්නවා. ඒකට ජලය ලීටර් 20ක් එකතු කරගෙන මේ එකතු කරගත්ත ජලයට අමු ගොම කිලෝ 1ක් එකතු කරගන්නවා. මේක ජලය සමග හොඳින් මිශ්‍ර කරලා මේ ගොමහා ජලය හොඳින් මිශ්‍ර වුණු ද්‍රාවණයට අපි ගව මුත්‍ර ලීටර් 1ක් එකතු කරනවා. ඒ වගේම ඒකට මුම් පිටි ග්‍රෑම් 200කුත් එකතු කරගෙන මේ මිශ්‍රණ සියල්ල හොඳින් කවලම් කරගන්න ඕන. ඊට පස්සේ මේ ද්‍රාවණයට හකුරු හරි එහෙම නැත්නම් දුඹුරු සීනි හරි ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. ඒ වගේම මේ ද්‍රාවණයට ඊට පස්සේ අවසාන වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් සිදු නොවුණු වනාන්තරයකින් ලබාගත් 5 ග්‍රෑම් 250ක් එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න. ඊට පස්සේ මේක වාතාශ්‍රය ඇතුළු වීමට හැකි පරිදි ද්‍රවණයේ සහිත භාජනයේ වසා තබනවා. මේ වසා තබන කාලය තුර සැලකිලිමත් වෙන්න ඕනේ මේ භාජනයේ සෙවන සහිත ස්ථානයක තබන්න. ඒ වගේම මේ හදාගත්ත මිශ්‍රණය දිනකට දවතාවක් විනාඩි 15ක් 20ක් වගේ කාලයක් එක දිශාවකට කවලම් කරන්න ඕන. මේ ආකාරයට දින 2 3ක් ගත වුණාට පස්සේ අපිට පුළුවන් මේ ජීවමුත ශේෂ්ත්‍රයට යොදන්න ගන්න. බොහෝ විට මේ සඳහා සවස් කාලයේ සුදුසුයි ශේෂ්ත්‍රයට මේ ජීවමුත යොදනවා නම්. ඉතින් අපි අද කතා කරේ සුපිරි කාබනික දියර පොහොරක් වන ජීවමුත කොහොමද හදන්නේ කියලා. ඒ වගේම ඉදිරියේදී තවත් මෙවැනි වීඩියෝ වැඩසටහනකින් හමු වෙමු.